रोड ऐलैंड विश्वविद्यालय पारेषक मेकदी हागन तीन सामान्यूरू कोलपहाट आलोकेट वेडी सांगव्य दिशा मे गोल करलती कोलपहाट आलोके लेस कदमी मे सद पावचिकरा मेक दिवाकाल हूरल दर्शन अब मेक मिनीसुंट हाणी नेहकीलतमय ये गोल प्रकाशकरा इध मेन मेवीदेट मे कोलपहाति लेस कदंब पावचिकलतमय मे कुरल मे गोल अतदा बल्लती अतर मे आलकीन मेक मे गोड़क दूरट सार्थकन सीट अणुपहाट वा वेडी प्रमाण सार्थक इध मेन मेक्रमे अभी लंकावट पावचिकवण अभी भावताकान सिद्धवेन्नी मेक गुड़ावट व्यूर्त एलिमहान प्रदेश विनद भौतिक बाधक नति प्रदेश मे लेस कदंबे निवेर दिव स्थानगत करें पुलवांग मे अल संधान कर्नाट मे लेसर कदंबेट पुलवांकनवा भूमि संपूर्ण शेषे पुरा मे लेसर कदंबे विहिदीन विधिट गमन करवा अट मे उपकरण लबादेन पुलवांग एवगेम तमय मे उपकरण स्वयंक्रिय कुरुल्लो इन स्थान हमगन ए स्थान इलाकगत कुरुल्लान पलवहरी मेहकियावा मे उपकरण सतुवेनवा के निष्पादक संधान कर एवगेमतमय मे उपकरण गुडक लाट स्थानगत अपे बाहि शेष एक सन्धा मे पारेषक विसुद दिर्पति कर्लतीन मेक सूर्यकोशमी बलगैन पद्धति अक्ट निर्माण कर्लतीन एक अट बाहिर शेषकोण मेक पहासु स्थापने कल वेडकट सिद्धकिन मे हेकिवती नोकेल मे पारेषक संधान कर एवगेम मे कुरुलानी सा सिद्धवेन असुहाँ सलकीत मटमे अड़करगा मे उपकरण हेकिलाती नोकेल पारेषक मेवेन संधान कर इलेक्ट वाले कथाकरा वाल हेमोम मेवेन तीन भूगोगावती लोक गेटल रोगहा मेन मे रोगहा पालने करना मेवेन लोकी अर्थदबल वेड वशे सिद्धकंड मेन मे एक अर्थदबली मगनतम दंगपी कथाकर मेक मीमे सुयदागन सिद्धकर अर्थदाबली इधे मेन मेकदे मे पारेषक बीवीटी सीआर हतकेला स्वभाव पावती दिल्ली पाविता कलतम मे रोग हाणि प्रतिम आम करगण उत्साह कलती थिंग मेकेदि मेन मे पारेषक सिद्धकलती वेनम कृतिम अति कर्ला
තියෙන අපි සාමාන්‍යයෙන් එදිනදා අපි මීමැසි පාණී සිද්ධ කරනවා වගේ මීමැසි ගණාවාස නඩත්තු කළා මේ මීමැසි ගණාවාසයේ අදාළ ක්ෂේත්‍රයේ තියලා තියෙනවා ඒ විදිහට ක්ෂේත්‍රයේ තියලා මේ මීමැසි ගණාවාස තියලා මේ මීමැස ගණාවාසයෙන් බැහැරට යන අවස්ථාවේදී මෙන්න මේ මම කලින් සඳහන් කරපු BVT CR7 කියන ස්වභාවික බිරිරය මේ මීමැස්සන්ගේ ශරීරයත් සමග ගැටෙන සලස්සලා තියෙනවා ඉතින් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා මීමැස්ස සෑම ගහකටම ගිහිල්ලා පරාගණය සිද්ධ කරන්න මල් මතට වහන අවස්ථාවේදී මෙන්න මේ ස්වභාවිකව නිෂ්පාදනය කරපු දිලිරය භාවිතා කරලා මේ ශාක වලට ඒ දිලිරය සඳහා ප්‍රතිරෝධතාවයක් ඇති කිරීමේ හැකියාව මේගොල්ලෝ අත්හදා බලලා තියෙනවා මේගොල්ලෝ කියන විදිහට මේ ක්‍රමයේ මගින් එයාලා ලොකු සාර්ථකත්වයක් මේ වෙනකොට අත්හදා බලලා තියෙනවා ඉතින් මෙන්න මේ ක්‍රමයේ පාවිච්චි කරලා පලිබුදනාශක භාවිතා නොකර ස්වභාවික ක්‍රමයෙන් ලොකු ප්‍රමාණයක ප්‍රදේශයක් කරා ස්වාභාවික ක්‍රමයටම මේ රෝග පල්ගෝද පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරනවා. මේ ක්‍රමේ දැනට ලංකාවේ භාවිතා වෙන්නේ නැහැ. තාමත් මේක අත්දැක බැලීමේ මට්ටමේ පවතින ක්‍රමයක්. ඒක නිසා අපි බලාගෙන ඉමු ඉස්සරහට මේ ක්‍රමේ සාර්ථක වේවිද අසාර්ථක වේවිද කියලා. ඒ ගැන ඉදිරියේදී ඔයාලත් එක්ක කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඊගවට ඔයාලත් එක්ක කතා කරන්න ඉන්නේ ඔයාලා හැමෝම දන්න දෙයක් තමයි අපි වගා කටයුතු සිද්ධ කරද්දී නොයෙකුත් දත්ත අපිට විශ්ලේෂණය කරන්න සිද්ධ වෙනවා දත්ත එකතු කරන්න සිද්ධ වෙනවා ලොකු දත්ත ප්‍රමාණයක් අපිට මේ සඳහා එකතු කරගෙන මේවා විශ්ලේෂණය කිරීමේ කටයුතු සිද්ධ කරන්න වෙනවා මෙන්න මේ කියන දත්ත ලබා ගැනීම අපි මිනිසුන් හරහා සිද්ධ කරද්දී එහෙම නැත්නම් අපි මිනිස්ත්‍රමය පාවිච්චි කරලා මේ දත්ත එකතු කිරීමේදී වෙන්න පුළුවන් වැරදි අඩුපාඩු රාශියක් තියෙනවා මෙන්න මේ වැරදි අඩුපාඩු රාශිය නිසා අපි මේ දත්ත මත පදනම් වෙලා ගන්න තීන්දුව తీරන ගොඩක් අවස්ථාවලදී වැරදෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා මෙන්න මේ සම්භාවිතාව අඩු කරන්න ෆාම් බීට්ස් කියන සමාගම මේ වෙනකොට උත්සාහ අරගෙන තියෙනවා. එයාලා මේ වෙනුවට පාවිච්චි කරලා තියෙනවා අදාළ ශේෂ්ත්‍රයේ තියෙන සංවේදක, ඒ වගේම ට්‍රැක්ටර්, අනෙකුත් ශේෂ්ත්‍රයේ පවතින යන්ත්‍රෝපකරණ, ඒ වගේම චන්ද්‍රිකා තාක්ෂණයේ පාවිච්චි කරලා ඒගොල්ලෝ ඒ අවස්ථාවේදීම අදාළ දත්ත අන්තර්ජාලයට උඩුගත වෙන විදිහේ සැකසුමක් යෙදවුමක් මේ වෙනකොට නිෂ්පාදනය කරලා තියෙනවා. මේ යෙදවුම පාවිච්චි කරලා එයාලට පුළුවන් වෙලා තියෙනවා ශේෂ්ත්‍රයේ පවතින වර්ෂාපතනය, භෝගේ වර්ධක අවධිය සම්බන්ධ විස්තර, ඒ වගේම පසේ තෙතමනය, වායුගෝලයේ ජල වාෂ්ප සාන්ද්‍රණය, පෝෂක අවශ්‍යතාවය, පෝෂක ඌණතා සම්බන්ධ කරුණු රාශියක් මේ විදිහට අන්තර්ජාලය වෙත උඩුගත කරගන්න. මෙන්න මේ යෙදවුම් මගින් එයාලට පුළුවන් වෙලා තියෙනවා මේ දත්ත පහසුවෙන් විශ්ලේෂණය කරන්න වෙනත් තැනක ඉඳලා. මෙන්න මේ ක්‍රමය භාවිතා කරලා එයාලට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොටත් පරීක්ෂණය සිදු කරපු ශේෂ්ත්‍රයට අදාළව දත්ත එකතු කරන්න ඒ වගේම දත්ත විශ්ලේෂණය කළා අවශ්‍ය තීන්දුව తీරන අරගෙන ඒවා දුරස්තව ක්‍රියාත්මක කරන්න. ඉතින් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා අපිට ලංකාවේ භාවිතා වෙන ආරක්ෂිත ගෘහ සංකල්පය තවදුරටත් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ගැන ඔයාලා මීට වඩා දැනගන්න කැමති ඇති. ඒකට ඔයාලට Farm Beats වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ අදාළ තොරතුරු මීට වඩා වැඩිදුර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කියන්නේ යන්නේ තවත් අලුත්ම විදිහේ ආරංචි මේ වෙනකොට ඔයාලා දැකලා ඇති ලෝකේ ස්වයංක්‍රීයව පාලනය වෙන යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කර්මාන්තය මේ වෙනකොට කෘෂි කර්මාන්තේ කෘෂි තාක්ෂණය සඳහාත් ප්‍රයෝගී වෙලා තියෙනවා. මේ වෙනකොට විශාල වශයෙන් වගා කරන භූමි ප්‍රමාණ සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර මිනිස්ත්‍රමෙන් තොරව චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරලා නොයෙකුත් යෙදවුම් භාවිතා කරලා මිනිසුන් රහිතව ක්‍රියාත්මක කරවන්න පුළුවන් විදියට යන්ත්‍ර සූත්‍ර නිපදවීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා ලොකු ආර්ථික වාසි ලබා ගැනීමේ හැකියාව මේ වෙනකොට ඒ ආයතන වලට ලැබිලා තියෙනවා. මොකද මිනිස්ත්‍රමය භාවිතා කරලා යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවන්න ගියාම සාමාන්‍යයෙන් දවසේ වැඩපැය ප්‍රමාණය විතරයි වැඩ කිරීමේ හැකියාව තියෙන්නේ. හැබැයි මේක මිනිසුන් රහිත විදිහට ස්වයංක්‍රීය පාලනයට ලබා දුන්නට පස්සේ පැය 24ම අදාළ කාර්ය සඳහා මේ යන්ත්‍ර සූත්‍ර යෙදවීමේ හැකියාව ඒ ආයතන වලට ලැබිලා. ඒ වගේම තමයි මිනිස්ත්‍රමය භාවිතා කරලා සිදුවිය හැකි දෝෂ මේ ස්වයංක්‍රීය ක්‍රමයේ මාගෙදී තවදුරටත් අවම කරගන්නත් මෙයාලට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න අපේ වගේ පොඩි වගා බීම් සඳහා මේකේ තරම් යෝග්‍ය වෙන්නේ නැහැ. මොකද මේ වගේ ස්වයංක්‍රීය දත්ත පද්ධතියක් නඩත්තු කරලා මේ වගේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න සාමාන්‍ය විශාල වපසරියක් සහිත වගා බීම් පවතින්න ඕන. එහෙම නැතුව පොඩි ඉඩම් සඳහා එහෙම නැත්නම් කුඩා ඉඩම් සඳහා මේ වගේ ක්‍රම භාවිතා කරන්න ගියාම ඒ වැය වෙන පිරිවැය අපිට ලැබෙන ආදායමට සාපේක්ෂව ගොඩා අපට පාඩුදායී තත්ත්වයක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේ වගේ
ස්වයංක්‍රීය උපකරණ පාවිච්චි කරන්න අපි විශාල ප්‍රමාණයේ වගබිම් මේ සඳහා තෝරගන්න ඕන. ඉතින් ඒක නිසා මේ තාක්ෂණයේ කොයිතරම් දුරට අපේ ලංකාවට ගැලපෙයිද කියන එක ඔයාලා හිතලා බලන්න. ඊළඟට කතා කරන්න යන්නේ ඒ වගේම තවත් අලුත් දෙයක් ගැන. මේ වෙනකොට ඔයාලා දැකලා ඇති ඔයාලා මිලදී ගන්න ගොඩක් භාණ්ඩවල බාකෝඩ් එකක් එහෙම නැත්නම් තීරු කේතයක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ තීරු කේත ක්‍රමය කෘෂිකර්මාන්තයටත් මේ වෙනකොට අවතීර්ණ වෙලා තියෙනවා. හැබැයි මේක තීරු කේත ක්‍රමයට නෙමෙයි කෘෂිකර්මාන්තයේදී භාවිතා වෙන්නේ. මේක තවදුරටත් දියුණු කළා RFID එහෙම නැත්නම් රේඩියෝ ෆ්‍රීකවන්සි අයිඩෙන්ටිෆිකේෂන් කියන ක්‍රමය පාවිච්චි කරලා තමයි මේක කෘෂිකර්මාන්තයට මේ වෙනකොට අවතීර්ණ වෙලා තියෙන්නේ. මේ කියන්නේ මේක සරලවම කිව්වොත් මේකෙදී අපි භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් ගුවන් ඉදිරි සංඛ්‍යාත පාරාසයේ තියෙන සංඛ්‍යාතයක් තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. ඔයාලා දැන් තීරයේ දකින්න වගේ උපකරණයක් මෙන්න මේ අපේ භෝග වගාවේදී භාවිතා කරනවා. මෙන්න මේ කොටස අපි ඕනම භෝග ඇසුරුමක භෝග කාණ්ඩයක නැත්නම් භෝග ශේෂ්ත්‍රයක මෙන්න මේ කොටස ස්ථානගත කරලා තිබුණම මේක අපිට ඕනම ප්‍රදේශයක ඕනම දුරක ඉඳලා මේක හරහා මේ දත්ත කියවීමේ හැකියාව ලැබෙනවා. මේ වෙනකොට කිලෝබයිට් දෙකක වගේ දත්ත ප්‍රමාණයක් මෙන්න මේ කොටස තුල ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ දත්ත විදිහට ගත්තොත් භෝග වර්ගය භෝගයේ නිෂ්පාදනය කරපු දවස ඒ වගේම ප්‍රදේශය භෝගයේ ආසන්න නිලන කාලය භෝගයේ සම්බන්ධ අනිකුත් විස්තර වගේ දේවල් මෙන්න මේ කොටසට ඇතුළත් කිරීමේ හැකියාව මේ වෙනකොට තියෙනවා. මෙන්න මේ ක්‍රමය ගොඩක් වෙලාවට වැදගත් වෙනවා පාරිභෝගිකයෙක් විදිහට පාරිභෝගිකයෙකුගේ විශ්වාසය තහවුරු වෙන්න ගෝවිපල නිෂ්පාදනය සම්බන්ධයෙන්. ඒක නිසා මම හිතනවා මේ ක්‍රමය ඉදිරියට ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය ක්‍රමයක් වේවි. මේ RFID එහෙම නැත්නම් රේඩියෝ ෆ්‍රීකවෙන්සි අයිඩෙන්ටිෆිකේෂන් ක්‍රමය පාවිච්චි කරලා ගොඩක් පුද්ගලයෝ පෙළඹෙවි. අදාළ ශේෂ්ත්‍රයේ කොයි වගේ තත්වයකද මේ ශේෂ්ත්‍රයේ කොයි වගේ තැනකද තිබුණේ මොන වගේ දේවල් පාවිච්චි කළාද අපි මිලදී ගන්න නිෂ්පාදනය මේගොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙන්නේ කියන එක ගැන අදහසක් ගන්න ගොඩක් පාරිභෝගික ඉදිරියේදී පෙළඹීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ තවත් අලුත් තාක්ෂණික තොරතුරු ඉස්සරහටත් අපි ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මම සමාහන් කරපු කාරණාතුලේ ඔයාලා මීට වඩා දේවල් මට වඩා දන්නවා ඇති. ඉතින් ඔයාලා දන්න දේ අනිත් අයට දැනගන්න පල්ලෙහා කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ අලුත් තොරතුරු හැමදාම දැනගන්න කැමති නම් ඔයාලට පුළුවන් අපේ වීඩියෝ එක ලයික් කරලා අපිට සහයෝගයක් දෙන්න. ඒ වගේම තමයි පහල තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ වගේ අලුත් තාක්ෂණික තොරතුරුත් අපේ channel එකෙන් ඔයාලට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.